ඉන්ටර්විව් එකේදී නිවැරදිව තමන් ගැන ඉංග්‍රීසි වලින් කියන්නේ කොහමද? අපි දන්නවා වර්තමානයේ වෙන විට අපි ඉන්ටර්විව් එකකට ෆේස් කරනවා නම් එතනදී ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න අය සමහර විට ඉංග්‍රීසියෙන් අපෙන් යම්කිසි ප්‍රශ්න කීපයක් අහන්න ඉඩ තියෙනවා. එතනදී ඔයාට කිව්වොත් ඔයා ගැන මොනවා හරි ඉංග්‍රීසියෙන් කියන්න කියලා ඔන්න පුංචි කාලේ මයිසෙල්ෆ් ගැන කිව්වා වගේ මයි නේම් ඊස් මයි විලේජ් ඊස් කියලා පටන් ගත්තොත් නම් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් අද මේ වීඩියෝකින් අපි කතා කරමු හරියටම කොහොමද ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසියෙන් අපි ගැන යමක් කතා කරන්න කියලා. අපි මුලින්ම දැනගන්න ඕනේ ඉංග්‍රීසියෙන් අපේ නම කියන විදිහ. හැබැයි මතක තියාගන්න කීයටවත් මෙතනදී මයි නේම් ඊස් කියලා නම් පටන් ගන්න එපා. ඔයා නිකම්ම ඇ ඇම් කියලා පටන් ගන්න. ඇ ඇම් නිරෝෂා, ඇ ඇම් නිලන්ති, ඇ ඇම් සාගරිකා, මෙන්න මේ විදිහට ඔයාගේ නම ඇ ඇම් කියන කොටසත් එක්ක කියන්න. ඒ වගේම සමහර විට දැන් අපිට ඉන්ටර්විව් එකට කෝල් කරද්දී දුරකථන ඇමතුමක් එනවනේ. එතනදී ඔයාගේ නම මොකක්ද කියලා ඇහුවොත් බැරි වෙලා හරි ඔයා එතනදී උත්තර දෙන්න ඕනේ this is කියලා. This is normally, this is සාරංග, මෙන්න මේ විදිහට this is කියලා තමයි දුරකථනයෙන් ඔයාගේ නම ඇහුවොත් ඒ වෙලාවේදී ඔයා පිළිතුරු දෙන්න ඕනේ. එහෙම නැතුව ඉන්ටර්විව් බෝඩ් එකේදී කෙලින්ම ඔයාගේ මූණට ඇහුවොත් ඔයාගේ නම ඔයා කියන්න ඕනේ I am කියන කොටස භාවිතා කරලා. ඔන්න ඊළඟට ඔයා ආවේ කොහේ ඉඳන්ද කියලා ඔයාට කියන්න සිද්ධ වෙනවා. එතනදී I'm from Kandy කියලා ඔයාට කියන්න පුළුවන්. හැබැයි ඕක ටිකක් අපිට ලස්සනට කියන්න පුළුවන් I come from Kandy කියලා. ඊළඟට ඔයා ඉපදිලා හැදී වැඩුණ නගරය ගැන ඔයාට කියන්න සිද්ධ වෙනවා කියලා හිතන්නකෝ. ඔන්න එතනදී I was born and raised කියලා ඔයාට පුළුවන් අදාළ ස්ථානය කියන්න. ඔයා ඉපදිලා හැදිලා වැඩුණේ නුවරනම් I was born and raised in Kandy කියලා ඔයාට කියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න දැන් ඔයා ආවේ කොහේ ඉඳන්ද කියලා අහද්දී අපිට පුළුවන් නම් එක්ස්ට්‍රා තව කරුණු ටිකක් එකතු කරන්න. ඒ කියන්නේ I come from Kandy but I was born and raised Colombo කියලා කිව්වොත් ඔන්න බලන්න පොඩ්ඩක් අපේ ඉංග්‍රීසි දැනුම අපිට තියෙනවා කියලා වැඩිපුර අපිට යාළට එත්තු ගන්නන්න හැකියාවක් ලැබෙනවා. එහෙනම් ඔයාලට කරන්න තියෙන ඇත්තටම මේ වාක්‍ය ටික නිවැරදිව කටපාඩම් කරගන්න එක. ඔයාගේ පවුල ගැන විස්තර ඔයාට කියන්න සිද්ධ වෙනවා. මෙතනදී ඔයා කීයටවත් I have a sister, I have a brother, I have a mother, father ඔහොමනම් කියන්න යන්න එපා. ඔයා කියන්න ඕනේ මෙන්න මේ විදිහට. I am from a family of four. හතර දෙනෙක්ගෙන් යුතු පවුලක කෙනෙක් මම. අපි කොහොමද ඒක කියන්නේ? I am from a family of four. එහෙම නැත්නම් I am from a family of five. I am from a family of six. ඔයාගේ පවුලේ සාමාජිකයින්ගේ ගාන සම්බන්ධ කරලා මේ වාක්‍ය වලට කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඕකේ I am කියන කොටස ඉවත් කරලා we are a family of four, we are a family of five මෙන්න මේ විදිහට අපි කියන වචනය භාවිතා කරලත් කියන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කෙලින්ම ඔයාගේ පවුලේ සමාජිකයින් ගැන කියනවා. අපි මෙහෙම කියන්න හේතුව මොකක්ද? ඇත්තටම ඉන්ටර්විව් බෝඩ් එකේදී ඔයාගේ පවුලේ අය ගැන ඇහුවොත් එතනදී ඔවුන් උත්සාහ කරන්නේ ඔයාගේ ඉංග්‍රීසි දැනුම පරීක්ෂා කරන්න මිසක් ඔයාගේ සහෝදර සහෝදරියෝ ගැනවත් ඔවුන්ගේ ඉන්න ඔවුන් කී දෙනෙක් ඉන්නවද ඒ ප්‍රමාණය ගැනවත් දැනගන්න නෙමෙයි. එහෙනම් ඒකට අපි ෆේස් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. අපි කෙලින්ම මේක ඉදිරිපත් කරන්න ඕනේ කී දෙනෙක්ගෙන් යුතු පවුලක්ද කියලා. ඊළඟට I am one of four siblings. මේ විදිහට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ සහෝදරයෝ හතර දෙනෙක්ගෙන් යුක්ත පවුලක කෙනෙක් තමයි මම. I am one of four siblings. ඊළඟට I am an only child. බැරි වෙලා හරි ඉන්නේ ඔයා විතරයි නම් පවුලේ ඒකත් කියන්න අපි ඉගෙන ගන්න එපැයි. I am an only child කියලා එතනදී ඔයාට කියන්න පුළුවන්. Viral Beam Spoken English රහස් කියන DVD පටය රුපියල් 2300ක් වගේ පුංචි මුදලකට ඔයාලට පුළුවන් දැන් ගෙදරටම ගෙන්වා ගන්න. ඒ සඳහා මේ තිරේ 30 වන දුරකථන අංකයට text message මගින් හෝ WhatsApp මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඊළඟට ඔයාට කියන්න සිද්ධ වෙනවා ඔයා ශ්‍රී ලාංකිකයෙක් කියලා.
ඇම් ශ්‍රී ලංකන් කෙලවාට මෙතනෙදි කියන්න පුළුවන්. ඒ වගේම ඔයා බුද්ධාගමේද හින්දුආගමේද ක්‍රිස්තියානියාගමේද මෙන්න මේකත් ඔයාට කියන්න පුළුවන් මේ ඇම් කියන කොටස භාවිතා කරලා. ඇම් බුද්දිස්ට් ඇම් හින්දු මෙන්න මේ විදිහට. ඊළඟ කරුණ විදිහට අපි මතක තියාගන්න ඕනේ දැන් හිතන්න ඔයා වර්තමානයේ මොකක් හරි රැකියාවක් කරන ගමන් තව මොකක් හරි රැකියාවකට ඇප්ලයි කරා කියලා එතනදී ඔයාට දැන් කරන රැකියාව ගැන කියන්න සිද්ධ වෙනවනේ ඒ අවස්ථාවේදී I work at කියලා ඔයා වැඩ කරන කම්පැනි නේම් එක ඔයාට කියන්න පුළුවන් දැන් හිතන්නකෝ ඔයා viral beam කියන කම්පැනි එකේ වැඩ කරනවා කියලා එහෙනම් I work at viral beam කියලා ඔයාට කියන්න පුළුවන් ඊළඟට ඔයාගේ රැකියාවේ තත්ත්වය ඒ කියන්නේ ඔයා මැනේජර් කෙනෙක්ද ටීචර් කෙනෙක්ද එහෙම නැත්නම් වෙනත් රැකියාවක් කරන කෙනෙක්ද ඔන්න ඕක ඔයාට කියන්න පුළුවන් I am a manager I am a teacher I am a driver මෙන්න මේ විදිහට ඊළඟට ඕකම ඒ කියන්නේ ඔයාගේ මේ රැකියාවේ තත්ත්වය අපිට කියන්න තව ක්‍රමයක් තියෙනවා I work as a teacher I work as a manager I work as a driver මෙන්න මේ විදිහට අපිට පුළුවන් I work as a කියලා ඊට පස්සේ ඔයාගේ රැකියාවේ නම එතනට එකතු කරන්න දැන් බලන්නකෝ ඉස්සෙල්ලම ඔයා වැඩ කරන තැන කියන්න පුළුවන් ඊට පස්සේ I work as a teacher මෙන්න මේ විදිහට ඔයාගේ රැකියාවේ තත්ත්වය ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟට ඔයාගේ qualifications ගැන දැන් අපි කතා කරන්න යන්නේ හිතන්නකෝ ඔයා උපාධිධාරියෙක් කියලා එහෙනම් ඔයාට කියන්න පුළුවන් I am about to graduate ඊට පස්සේ හිතන්න ඔයා මොකක් හරි කෝස් එකක් ෆලෝ කරනවා දැන් ෆලෝ කරන ගමන් ඉන්නේ හැබැයි මේක කම්ප්ලීට් නැහැ එහෙනම් ඔයාට කියන්න පුළුවන් I am taking a certificate course කියලා එහෙමත් නැතුව ඔයා මොකක් හරි කෝස් එකක් කම්ප්ලීට් කරලා තියෙනවා නම් එතනදි ඔයාට කියන්න පුළුවන් I have completed a certificate course කියලා. මම මෙතනදී උදාහරණයක් විදිහට තමයි certificate course කියලා භාවිතා කරේ. ඔයාලට ඔයාලගේ අදාළ කෝස් එකේ නම මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. හරි. ඊළඟ කොටස වශයෙන් ඔයා කතා කරන්න ඕනේ ඔයාගේ experience එක ගැන. ඔයාට මොකක් හරි වර්කින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා හිතන්නකෝ එතනදී ඔයාට කියන්න පුළුවන් I have 10 year experience I have 5 months experience මෙන්න මේ විදිහට ඔයාගේ අත්දැකීමේ කාලය ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන් ඊළඟට I have worked in the account field ඔයා account section එකේ තමයි වැඩ කරලා තියෙන්නේ. ඔන්න මම මේ දෙවෙනි වාක්‍ය ඔයාලට ඉදිරිපත් කරේ මෙන්න මේ හේතුව නිසා. හිතන්න ඔයාගේ company එකේම ඔයාට උසස් වීමක් ගන්න තියෙනවා. එතනදී ඔයාට interview එකට යන්න වෙනවා කියලා. එහෙනම් interview board එකේ අය අහනවා වර්තමානයේ ඔයාගේ තත්ත්වය මොකක්ද කියලා. එතකොට ඔයාට I work as a manager I work as an assistant කියලා කියන්න බෑ. එතනදී ඔයා කියන්න ඕනේ I have worked එහෙම නැත්නම් I have been working in the account field එහෙම නැත්නම් ඔයා වැඩ කරන field එක මොකද්ද ඒක ගැන තමයි ඔයා කියන්න අවශ්‍ය වෙන්නේ මෙතනදී. අර මම කලින් කිව්ව විදිහත් නිවැරදි. හැබැයි මේ විදිහට කිව්වොත් ඒක හරි ලස්සනයි. හරි ඊළඟට ඔයාගේ හොබි එක අහනවා මේක ගොඩාක් වෙලාවට ඉන්ටර්වියු බෝඩ් වලින් අහන ප්‍රශ්නයක් ඔයාගේ හොබි එක අහද්දී ඔයා කොහොමද උත්තර දෙන්නේ පුංචි කාලේ වගේ my hobby is ඔහොමනම් කියන්න එපා ඒක වැරදි ඒ කියන්නේ අපි ඉංග්‍රීසි කතා කරද්දී ඒක නිවැරදි තමයි හැබැයි ඉන්ටර්වියු බෝඩ් එකේදී මේ විදිහට ෆේස් කරන්න නම් යන්න එපා ඔයාට මෙන්න මේ විදිහට කියන්න පුළුවන් I am a big fan of reading මම කියවීමේ ලොකු ෆෑන් කෙනෙක් ඒ කියන්නේ මම කියවන්න ආසයි ඒක තමයි මගේ විනෝදාංශය කියලා මේ වාක්‍යයෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එහෙම නැත්නම් I am a big fan of writing මෙන්න මේ විදිහට දැන් බලන්න මේ හැම අවස්ථාවකදීම ඒ කියන්නේ I am a big fan of reading writing I am a big fan of watching movies මේ හැම වෙලේම මම ක්‍රියාපදයට ing එකතු කරලා තියෙනවා reading writing watching movies අන්න ඒ විදිහට තමයි අපි ක්‍රියාපදේ මෙතනදී එකතු කරන්න ඕනේ
ඒ වගේම මම තවත් දෙයක් කියලා දෙන්නම්. දැන් ඉන්ටර්විව් එකට ෆේස් කරනකොට ඔයාලා ඔයාලගේ විනෝදාංශය මොකද්ද කියලා අහුවොත් I am a big fan of reading කියලා ඔයාලා කිව්වොත් ඔයාලට ආපහු පෙරලා ප්‍රශ්නයක් මතුවෙන්න ඉඩ තියෙනවා අන්තිමට කියවුව පොත මොකද්ද කියලා. ඒක නිසා ඔන්න වෙන විනෝදාංශයක් ඔයාලා කිව්වොත් මෙතනදී ඔයාලට ඔයාලගේ වැඩේ ලේසි. ඔන්න මේ පුංචි ට්‍රික් එකක් මතක තියාගන්න. ඊළඟට මෙතනදී මම ඔයාලට කියලා දුන්නේ නැහැ ඔයාලගේ වයස කියන හැටි. ඒක අමුතුවෙන් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. I am 23 years old, I am 30 years old. මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් අපිට පුරුදු පරිදිම මේ වයස කියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අමතක නොකර ලයික් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එකත් මට ගොඩක් වැදගත්. ඒ වගේම යාලුවත් එක්ක වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්නත් එපා. ඔයාලට අලුත් දෙයක් තියෙනවා කියන්න. www.viralbeam.online කියන වෙබ්සයිට් එකෙන් ඔයාලට පුළුවන් අපේ පාඩම්වල නෝට්ස් ලබා ගන්න. ඒ වගේම එතන මම දාලා තියෙන එක්සෑම් පේපර්ස් කරන්නත් ඔයාලට පුළුවන්.